Hi, welcome to Paris. Mama Dilshan. Wenada wage mama adath aawa buy industry ekata wedagath wena tawat ek video ekekin. Ehttarama kiyana nam meka request video ekak. Mama kalin daapu video ekedi ekkena dal tibba Jagmeister gana review ekak denna kiyala. Mama ehttarama Jagmeister gana thamai ada review ekak denna yanne. Ehttarama Jagmeister kiyuwama me buy industry ekata nathuwam bari bottle ekak tawat ek bottle ekak Jagmeister kiyanne. Api balumai nam me mokadda Jagmeister kiyanne kiyala. Mulima me Jagmeister wetenna herbal category ekata herbal likiya category ekata herbal likiya category kiyuwa herbal likiya thiyena godak fernet branca branca menta e wage thawa amaru e wage godak herbal likiya thiyena eliye eth ekka meka suvisesi tanak gannwa mokada meka german product ekak godak parana recipe ekak e wage ma meke meyala kiyala thiyena 56 botanicals 56ක් තියෙනවා මේක ඇත්තරම botanicals කිව්වොත් ඔයාලා අහලාද botanical කියන්නේ මොනවද කියලා ඒක සාමාන්‍යයෙන් ගහක මුලක් වෙන්න පුළුවන් ඒ වගේ මල් වෙන්න පුළුවන් ඒ වගේ peels වෙන්න පුළුවන් මොන හරි ඔය එක එක සාමාන්‍ය botanicals herbs ඒ වගේ mint thyme rosemary ඒවා තමයි herbs කියන්නේ ඒවා ඔක්කොම herbal category එක තමයි වැටෙන්නේ ඇත්තරම මේක මුලින්ම හොයාගෙන තියෙන 1888 දී Kurt Mass කියලා කෙනෙක් ඊට පස්සේ 1935 තමයි මේක හරියටම මෙයාල බොටල් එකක් ඩිසයින් කරලා හරියටම රෙසිපි එක කන්සිස්ටන්ට්ලි මෙයාල ලොන්ච් කරලා තියෙන 1935 ඒ අර කර්ට් මාස් කියන කෙනාගේ පුතා විලියම් මාස් කියන කෙනා තමයි මේක ලොන්ච් කරලා තියෙන්නේ ඊට පස්සේ මේක ලෝකේ වටේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා ඒක තමයි මේකේ හිස්ටරි එක අපි බලමු එහෙනම් මේ බොටල් එකේ අවුට්ලුක් එක බොටල් එකේ හැඩය කොහොමද තියෙන්නේ කියලා ඔයාලා පේන බොටල් එක ඩාර්ක් බ්ලැක් තියෙන්නේ උනාට ඇත්තටම මේක ලික්විඩ් එක අයින් කරාට පස්සේ මේක ඩාර්ක් ග්‍රීන් බොටල් එක ඒ වගේම මේකේ විස්තර ගහලා තියෙන ඔක්කොම ජගමයිස්ටර් මේ ජගමයිස්ටර් කියන නමේ මීනින් එක ඇවිල්ලා ද මාස්ටර් ඔෆ් හන්ටර් ඒ කියන්නේ දඩයක්කාරය ඒ කියන්නේ හොඳම දඩයක්කාරය කියන එක තමයි මේකේ තේරුම මේ ලෝකෝ එකේ පිටිපස්සේ ගොඩක් ලස්සන කතාවක් තියෙනවා මම මේ කතාව ඊළඟ වීඩියෝ එකේදී කියන්න මොකද ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං කතාවක් මේක ඊට පස්සේ එයාලා ගහලා තියෙන සිලෙක්ටඩ් 56 බොටැනිකල්ස් ඒ කියන්නේ එයාලා බොටැනිකල්ස් 56ක් තෝරාගෙන තමයි මේක හදන්නේ ඊට පස්සේ ඊට පස්සේ යාලා ගහලා තිනවා මේක මැචුවර්ඩ් වෙන්නේ ඕක් බැරල් වල එහෙම නැත්නම් ඒජ් කරනවා මෙයාලා අවුරුදු දෙකක් බැරල් වල ඊට පස්සේ මේක අපි ඇල්කොහොල් ස්ට්‍රෙන්ත් එක ගත්තොත් 35ක් තියෙනවා මම දැකලා තියෙන 35 විතර ABV එනවා අපි බලමු එනම් මේක ටේස්ට් කරලා මොන වගේ ටේස්ට් එකක්ද තියෙන්නේ කියලා අතරම ඔයාලට පේනවා මේක නිකන් ඩාර්ක් බ්‍රවුන් වගේ ලිකම් පැණි වල කලර් එක වගේ මේකේ තියෙන ඩාර්ක් බ්‍රවුන් ලිකම් බ්‍රවුන් සුගර් වගේ අරෝමාස් ගොඩක් එනවා සාමාන්‍යයෙන් ගොඩක් අරෝමාස් එනවා ලිකරිස් ඒ වගේ කැමොමයිල් මින්ට් මෙන්තෝල් ඔය වගේ අරෝමාස් තමයි මේකෙන් එන්නේ මොකද මේක හර්බල් ලිකිය එක අපි බලමු එක මේක ට්‍රයි කරලා චියර්ස් ඔයාලා මේක බීපු කොහොම නිකන් ඔයාලට මවුත් වොෂයක් වගේ දැනේ මුලින්ම බොන කෙනෙක්ට ඒකෙන් මේක හර්බල් හර්බ්ස් මෞතෝසල් වගේ තියෙන හර්බල් තියෙන ඒ වගේම කැමොමයිල් ඒ වගේම ලිකරිස් සාමාන්‍ය පොඩි පොඩි ස්පයිසස් ජින්ජර් ස්පයිසර් ඒ වගේ ගොඩක් ෆ්ලේවර්ස් තියෙන මොකද මේක 56ක හර්බ්ස් එකතුවක් මේක ඇත්තම සීක්‍රට් රෙසිපි එකක් මොකද මේකේ ඔක්කොම හර්බ්ස් මෙයාලා මොනවද යූස් කරන්න කියලා දාලා මෙයාලා මේන් මේකේ එන ෆ්ලේවර්ස් තමයි මෙයාලා මෙන්ෂන් කරලා තියෙන්නේ ඇත්තටම ජගමයිස්ටර් ජර්මන් වල යාලා බොන්නේ මේක අයිස් කෝල් ඒ කියන්නේ අයිස් කෝල් තමයි මෙයාලා සර්ව් කරනවා ඒ කියන්නේ සාමාන්‍ය ජර්මන් කියන්නේ සීතල රට එයාලා මේක ෆ්‍රීස් කරනවා ජගමයිස්ටර් බොටල් එක ෆ්‍රීස් කරලා ඊට පස්සේ ඒක නීට් තමයි බොන්නේ මම උනත් ඔයාලට රෙකමන්ඩ් කරන්න නීට් බොන්න කියලා ෆ්‍රීස් කරලා මොකද ආ වෝම් බිව්වොත් ඒක පොඩ්ඩක් අමුතු රහක් එකේ ඉන්නේ සාමාන්‍යයෙන් ඔන් ද රොක්ස් අයිස් එක බොනවා නම් හොඳයි ඒ වගේම ඒකේ තව රෙසිපි එකක් තියෙනවා කොකා කෝලා එක්ක මම දන්නේ කොහොමද කියලා මම ට්‍රයි කරලා නැහැ ඔයාලා ට්‍රයි කරලා බලන්න කොහොමද කොකා කෝලා එක්ක කියලා ඒ වගේම ජගමයිස්ටර් ගත්තාම ඒකේ ක්ලාසික කොක්ටේල් ගොඩක් නෑ අතරම කියනවා සාමාන්‍ය ඔයාලා ගොඩක් අහලා තියෙන ගොඩක් ෆේමස් ජගබොම් කියන ෂොට් එක ඒක සාමාන්‍යයෙන් ජගමයිස්ටර් ෂොට් එකත් එක්ක රෙඩ් බුල් ටොප් අප් කරලා තමයි ඒක බොන්නේ ජගබොම් කියලා ඒකට කියන්නේ ඊට පස්සේ තියෙනවා ජගමූල් ඒක සාමාන්‍ය මොස්කා මූල් වගේම තමයි ජගමයිස්ටර් ජින්ජර් බිය ලයිම් ඒක තමයි ජගමූල් කියලා කියන්නේ ඊට පස්සේ තව කොක්ටේල් එකක් තියෙනවා ක්ලාසික කොක්ටේල් එක බ්ලැක් ෆොරස්ට් කියලා ඒකට යන්නේ ජගමයිස්ටර් චෙරි බ්‍රෑන්ඩි ඒ වගේම කොකා කෝලා ඔය තුන තමයි මේකේ බ්ලැක් ෆොරස්ට් කියන එකට යන්නේ ඇත්තටම මම අද කතා කරන්නේ ජගමයිස්ටර් ගැන මම හිතන මේක ගොඩක් බා ඉන්ඩස්ට්‍රි එකට යූස්ෆුල් වෙයි කියලා ඔබ බාබි ඉගෙන කෙනෙක් නම් මේ වගේ තව ඔයාලට මොන හරි දේවල් දැනගන්න තියෙනවා නම් කලින් වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේ මට පුංචි ඉල්ලීමක් කරලා තියෙනවා ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න එතකොට ඔයාලට මම දාන අලුත් වීඩියෝ එක pop up වෙයි එහෙනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු cheers